මගේ යාළුව හැමදෙනාම මගේ YouTube channel එකට අද මම ගෙනාවේ ඔයාලා කවදාවත් දැනගෙන හිටියේ නැති දේවල් කීපයක් ගැන විස්තර. වැලමිට කොනේ දිව ගෑම. අපි කොච්චර මහන්සි වුණත් අපේ අත ළඟම තිබෙන වැලමිටට අපිට අපේ දිව ගාව ගන්න නම් බෑ. හා දැන් ඉතින් ඔයාලා දිවෙන් වැලමිට අල්ලන්න උත්සාහ නොකර ඉතිරි ටික බලමු. කිබුල් දිව. මේකත් දිවේ කතන්දරයක් තමයි. අපිට අපේ දිව ඕන විදිහකට හරව ගන්න පුළුවන්නේ. ඇට නැති දිවට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා සමහර කට්ටියක් කියනවනේ. අනේ ඉතින් බලන්නකෝ කිබුලට වෙච්ච දේ. එයාගේ දිව කටට හයි වෙලාමයි තියෙන්නේ. කිබුල මැටික් කනවලුනේ. ඒ ඉතින් දිවට කිසිම දෙයක් කරගන්න බැරි හිඳ වෙන්නේ නැති. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක බලලා වැරදිලවක් කිබුලෙකුගේ හරි වෙන සතෙකුගේ හරි කටක් ඇල්ල දිව තියනවද කියලා නම් බලන්න යන්න එපා. ඉස්සගේ හදවත. ඉස්සගේ ඔළුව එච්චර පිරිසිදු නෑ. සමහරු කියනවා සමහරුන්ගේ ඔළුවත් ඉස්සගේ ඔළුව වගේ කියලා. ඒත් ඔය කට්ටිය දන්නවද ඉස්සගේ හાર્ට් එක එහෙම නැත්තම් හදවත තියෙන්නේ ඔළුවේ කියලා. ඌරා බලන්න මේ අයට උඩ බලන්න නම් හරිම අමාරුයි. ඒ අයගේ බෙල්ල ඇගට සවි වෙච්ච විදිය හින්දා. ඔය වගේම බෙල්ල නැති මහත උදවියක් ඉන්න බව අපිට මතක් වෙනවා. කිබුහුම. මේ දවස්වල හරිම භයානක දෙයක් තමයි කිබුහුම. කිබුහුමට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්නීස් කියලා. දැන් කාලේ ප්‍රසිද්ධ දැනක කිබුහුමක් යවන්නත් හරිම බයයි. ඇයි යාළුවෝ එහෙම අහනවනේ කොවිඩ්ද කියලා. ලොකු කිබුහුම් එහෙම නැත්තම් හච්චින් යවනකොට පරිස්සමින් ඒක කරන්න ඕනේ. නැත්තම් ඉලයට පවා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලයට කැඩෙන්න පුළුවන්. ඊළඟට මම කියන්නේ බැක්ටීරියාව ගැන. ඒ කියන්නේ කනේ ඉන්න බැක්ටීරියාව ගැන. ඔයාලා මේ වීඩියෝ එක බලන අතරෙත් හෙඩ්ෆෝන් එකක් ඉයර්ෆෝන් එකක් කනේ ගහගෙන බලනවා ඇති. ඒත් හෙඩ්ෆෝන් ඉයර්ෆෝන් නිසා කනේ ඉන්න බැක්ටීරියාව 800 ගුණයකින් වැඩි වෙන බව මතක තියාගන්න. කුරුමිනියෝ කියන්නේ ඉන්සෙක්ලට. මේ අය කැරපොත්තු, මදුරුවෝ, කිනිතුල්ලෝ, මකුළුවෝ කුරුමිනියෝ විදිහට හැමතැනම ජීවත් වෙනවා. ඒ අය අපි නිදාගත්තාම අපිව දෂ්ට කරන්න එනවා. මේ කෘමි වර්ග දෂ්ටණයට අපි ජීවත් වෙන කාලයේදීම ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කෘමි වර්ග 70ක් පමණ අපි නොදැනුවත්ව අපේ නින්දේදී අපේ ජීවිත කාලය පුරාවට ආහාරයට ගන්නවා. ලේපන හේවල් ලිප්ස්ටික්. මේ ලිප්ස්ටික් හදන මාළුවගේ කොරළු ප්‍රයෝගී කරගන්නවා. ඒක කරන්නේ මාළුවගේ හැම වගේ තොල් දිලිසෙන්න. ලිප්ස්ටික් ආලේප කරනකොට මාළුවගේ කොරපොතු ගන්නවා කියලා අපි හිතන්නේ නැදේ හොඳයි නේද? එහෙම නැත්තම් අපේ අක්කලා ලිප්ස්ටික් ගන්න එකක්ම නැහැ. ඇගින සලකුණු හේවත් ෆින්ගර් ප්‍රින්ට්. ලෝකේ එක වගේ ඇගිලි සලකුණු තියෙන දෙන්නෙක් නැහැ. ඒ කියන්නේ ලෝකේ ජනගහනය වෙන කෝටි 700කම ඇගිලි සලකුණු ගත්තොත් ඒවා එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි දිවේ සලකුණත්. දිවේ සලකුණත් ඒ වගේම එකිනෙකට වෙනස්. මේ බව දැනගත්තාම ඉදිරියට එන ජංගම දුරකථන අන්ලොක් කරගන්න නම් අපිට දිවේ සලකුණු තියන්නත් වේවි. රබර් බෑන්ඩ් වලින් අපි හරි හරියට වැඩ ගන්නවා. ඒ සමහර වෙලාවට රබර් බෑන්ඩ් උණු වෙලා යනවා. ඒක නිසා දිගු කාලයක් රබර් බෑන්ඩ් තියාගන්න ෆ්‍රිජ් එකේ දාන්න වෙනවා. හැබැයි කෑමත් එක්ක නම් කලවම් කරගන්න එපා. ඇමරිකානු ඩොලර්. මේ මුදල් නෝට්ටුව නම් දැන් ලෝකේ අස්සක් මුල්ලෙන් නෑරම් ප්‍රචලිතයි. ලංකාවේ මුදල් නෝට්ටුව නම් භාවිතයට ගන්න පුළුවන් ලංකාවේ විතරක්නේ. ඇමරිකානු ඩොලර් නෝට්ටුව ක්‍රම 293කින් මාරු කරලා සල්ලි ගන්න පුළුවන්. වමත දකුණත් කාර්යෝ වැඩි වමත් කාර්යෝ අඩුයි. ඒක අපි හැමෝම දන්නවා. ඒත් කම්පියුටර් කීබෝඩ් එක හරියට පාවිච්චි කරන අයෙකුගේ වමත් ඇඟිලි 156ක් වැඩිපුර භාවිත වෙනවා. මෝරා ශිරපයින් වෙන අපි හැමෝටම ඇහිපිලි තියෙනවා. ඇහිපිලි වලින් ඇසට ආරක්ෂාවක් ලැබෙනවා. ඒත් අපි දැකලා තියෙන මාළුවන්ට ඇහිපිය නැහැ. පුදුම කරන කාරණේ වන්නේ මෝරුන්ට ඇහිපිය තිබෙන එක. පූසාගේ කන. සුරතා සතුන්ට ඔබත් මාත් අපි හැමෝම කැමතියි. චූටි සද්දයකට පවා කන හරවලා බලන පූසාගේ කනේ මාස්ල් හෙවත් මාංශ පේශි 32ක් තියෙනවා. බල්ලාට මාංශ පේශි 16ක්ද
කන කොහෙත්ම හරව ගන්න බැරි අපිට මාංශපේශි 6ක්ද පිටලා තියෙනවා. අන්න ඒකයි චූටි ශබ්දටත් පූස සංවේදී වන්නේ. පැස්බරා. පැස්බරා හැංගෙන්නේ ඔළුව වැලිගොඩේ ඔබාගෙන. ඒ කියන්නේ සතුරට පේන්නේ ඔළුවක් නැති සතෙක් විදිහට. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි ඇහි ප්‍රමාණයට වඩා මොලේ පුංචි වීම. අනික හැම සතෙකුගේම ඇහැට වඩා මොලේ ලොකුයි. ඔයාලගෙත් එහෙම නේද? කොටියා හෙවත් ටයිගර්. කොටියාගේ ඉරි අපි දැකලා තියෙනවා. අපි හිතන්නේ පූසන්ගේ බල්ලන්ගේ වගේ ලෝමවල ඒ ඉරි තියෙනවා කියලා. නමුත් එහෙම නැහැ. ඒ ඉරි තියෙන්නේ එයාගේ ලෝමවල නෙමෙයි. එයාගේ හැමේ. ඔරලෝසු ප්‍රචාරණය. දැන් නම් ඔරලෝසු අතේ බදින අය අඩුයි. ඉස්සර හැමෝම වගේ ඔරලෝසුවක් අතේ බැඳා. ඉතින් ඔරලෝසු දැම්මින් දානකොට මුහුණට දැම්මේ 10:10 වෙලාව. ඒ මොකද දන්නවද? ඒ අයගේ වෙළඳ නාම තොරතුරු කටුවලට වැහෙන්නේ නැති වෙන්න. $7.10. මේ කාසියත් ඇමරිකාවේ සංසන්නය වෙන කාසියක්. මේ කාසිය ඇති විශේෂත්වය තමයි කාසිය වටේ කුඩා දැති 118ක් තිබීම. අපේ සමහර කාසිවලත් ධාරේ ඉරි තියෙනවා. ලෝකේ ලොකුම ඇස තිබෙන්නේ යෝධ දැල්ලාට. ඒ ඇස දෝතින්ම ගන්න පුළුවන් තරම් විශාලයි. බලන්නකෝ ඒකේ ප්‍රමාණය. Google යන කුමක්ද? Google කියන්නේ ඉලක්කමක්. Google නම් ඉලක්කම ලියනු ලබන්නේ එක ඉලක්කමකට ඉන්ද්‍රියෙන් 0.01ක් ලිවීමෙන්. මේන්නුන් අදහස් කර ඇත්තේ තප්පර ගණනකදී එතරම් වෙප්පිරු සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පීරා සොයා දිය හැකි බව. ඇමරිකාවේ කැලිෆෝනියාහි ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ලැරි පේස් සහ සර්ගේ බ්‍රින්ගන් සිසුන් දෙදෙනාගේ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස 1996 වසරේ ජනවාරි මාසයේ Google සෙවුම් යන්ත්‍රය ඇරඹුණා. මෙම ඉලක්කම නිවැරදිව ලියන පිළිවෙල Google වද ඔවුන් වැරදීමකින් යුදා ඇත්තේ Google ලෙසයි. මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.